හිසට පන්දුවක් වැදීම හේතුවෙන් රෝහල් ගතව සිටි ඔස්ට්‍රේලියානු පිතිකරු ෆිල් හියුස් අද පෙරවරුවේ මියගොස් තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 25ක්. ඔස්ට්‍රේලියාවේ ෂෙෆීල්ඩ් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරඟයක් අතරතුර ෂෝන් නැබට් යවූ පන්දුවක් හිසේ වැදීමෙන් ෆිල් හියුස් අනතුරට ලක් වුණා. දින තුනකට ආසන්න කාලයක් රෝහල් ගතව සිටි හියුස් කෝමා තත්ත්වයට පත්ව සිටි බවයි වෛද්‍යවරු පවසන්නේ. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය පීටර් බ්‍රුක්නර් නිවේදනයක් නිකුත් කරමින් හියුස් මියගිය බව සනාථ කළ අතර ඔහු ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් හියුස්ගේ පවුලේ සාමාජිකයින් වෙත ශෝකයද පළ කළා. 1988 වසරේ නිව් සවුත් වේල්ස් හිදි උපත ලැබූ පිලිප් හියුස් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත කණ්ඩායම, ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19 කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායම නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට සුදුසුකම් ලැබුවා. හියුස් 2009 වසරේ ටෙස්ට් වරම් හිමිකරගත්තේ දකුණු අප්‍රිකාවට එරෙහිවයි. ඔහු තමන් සහභාගී වූ දෙවන ටෙස්ට් තරගයේදීම ලෝක වාර්තාවක් බිහි කිරීමට සමත් වුණා. ඒ දකුණු අප්‍රිකාව සමග පැවති එම තරගයේදී ශතක දෙකක් රැස් කරමින්. ඒ අනුව ඔහු පිහිට වූ වාර්තාව වූයේ එක් තරගයකදී ශතක දෙකක් රැස් කළ ලොව ලාබාලතම ක්‍රීඩකයාට හිමි වාර්තාවයි. එතැන් සිට ඔහු ටෙස්ට් තරඟ 26කට සහභාගී වී අර්ධශතක 7ක් සහ ශතක 3ක් සමගින් ලකුණු 1535ක් රැස් කරගෙන තිබෙනවා. 2013 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව හියුස් එක්දින වරම් හිමිකර ගත්තා. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින තරඟ 25කට සහභාගී වී ඇති ඔහු එහිදී රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 826ක්. ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් ටිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කෙටි කාලයක් තුළදී හියුස් පිතිකරුවෙකු ලෙස ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඉටු කළ මෙහෙය අගය කළ යුතු බවයි. ෆිලිප් හියුස්ගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට සමස්ත ලෝකවාසී ජනතාවම ශෝක වනවා. ඔහුට එම පන්දුව යොමු කළ පන්දු යවන්නා වන ෂෝන් ඇබට් ඒ පිළිබඳව දැඩි වේදනාවට පත්ව ඇති බව සඳහන්. ඔහුට මේ වන විට මානසික වෛද්‍ය උපදෙස් ලබා දෙන බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම ෆිල් හියුස්ගේ මරණය සම්බන්ධයෙන් තවත් ආන්දෝලනාත්මක මතයක්ද මේ වන විට ඉදිරිපත් වී තිබෙනවා. මේ අතර අනතුර සිද්ධ වන අවස්ථාවේ ෆිල් හියුස් පැලඳ සිටි හිස් ආවරණය සම්බන්ධයෙන් මෙවැනි විට යම් ආකාරයේ මතභේදාත්මක කරුණු කිහිපයක් අනාවරණය වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ඔහු පැලඳ සිටින්නේ 2013 වර්ෂයේ නිෂ්පාදනය කරන ලද පැරණි මෙන්න මේ ආකාරයේ හිස් ආවරණයක්. එහි මෙන්න මේ ආකාරයෙන් තමයි ඔහුගේ මුහුණු ආවරණය පිහිටා තිබෙන්නේ. එය පැලඳ සිටින අවස්ථාවේදී මෙන්න මේ ආකාරයෙන් තමයි ෆිල් හියුස්ගේ හිසේ පන්දුව ස්පර්ශ වන්නේ. විශේෂයෙන්ම මෙන්න මේ ස්ථානයේ ඔහුගේ පන්දුව වැදී තිබුණු බව තමයි වෛද්‍ය වාර්තාවල සඳහන් වන්නේ. නමුත් 2014 වර්ෂයේ අගෝස්තු මාසයේදී නිෂ්පාදනය කරන ලද මෙන්න මේ නවතම හිස් ආවරණයට අනුව එහි මේ ආකාරයේ අමතර ආරක්ෂාවක් තිබෙනවා ඔහුගේ හිසේ පිටුපස ප්‍රදේශයේ ආරක්ෂා කිරීම සඳහා. එය පැලඳ සිටියා නම් ෆිල් හියුස් අනතුර සිද්ධවන අවස්ථාවේදී මෙන්න මේ ආකාරයෙන් ඔහුගේ හිසේ පන්දුව වදින්නේ නැති බව තමයි මෙම නවතම වාර්තාවල දිස්වන්නේ. ඊට අනුව මෙන්න මේ අමතර සෙන්ටිමීටර 2ක් පමණ වන ප්‍රදේශයේ තමයි පන්දුව ප්‍රථමයෙන්ම ස්පර්ශ වන්නේ. ඒ අනුව ඔහුගේ හිසේ බෙල්ල ප්‍රදේශයේ පන්දුව නොවැදීමට ඉඩ තිබූ බව තමයි එම නවතම වාර්තාවල සඳහන් වන්නේ. ඒ අනුව ෆිල් හියුස් අනතුර සිද්ධ වන අවස්ථාවේ මේ 2014 වර්ෂයේ අගෝස්තු මාසයේදී නිෂ්පාදනය කරන ලද නවතම හිස් ආවරණය පැලඳ සිටියා නම් මෙම අනතුර සිදු නොවන්නට ඉඩ තිබූ බව තමයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ. හිසට පන්දුවක් වැදීම හේතුවෙන් රෝහල්ගතව සිටි ෆිලිප් හියුස් මිය යාමත් සමග ඔහු වෙනුවෙන් ලෝපුරා සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් තම ශෝකය ප්‍රකාශ කළා. පිලිප් හියුස්ගේ වියෝව ක්‍රිකට් ක්‍රීඩාවටම සිදු වූ පාඩුවක් බව ප්‍රකාශ කරමින් ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබර්ට් විශේෂ ප්‍රකාශයක් සිදු කළා. තවද ඔහුගේ වියෝව ලක්ෂ සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන් කම්පනයට පත් කර ඇති බවයි අගමැති ඇබර්ට් වැඩිදුරටත් පවසන්නේ. හියුස්ගේ නික්ම යාමත් සමග ලෝපුරා ක්‍රිකට් ක්‍රීඩා කරන බොහෝ ක්‍රීඩකයින් රැසක් තම ට්විටර් සමාජ වෙබ් අඩවිය තුළ හියුස් සහ ඔහුගේ පවුලේ සමාජිකයන් හට තම ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනද තම ශෝක පණිවිඩ ට්විටර් ගිණුම් ඔස්සේ නිකුත් කර තිබුණා.